नमस्कार वेवा बुद्धुर्वनत समदा बुद्धुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सद्हम् शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। श्रद्धावंत वासनावंत पिंगदि अद मे सवस्काली मे पिंगतुं सीलु दिना सूदानंगन्नी ए महाकारुणिको अपगे शास्त्रुन नहंसेवन गौतम सम्मा समुद्र जनन नहंसे महा करुणाविं देशनांगुट वदाल उतुम धर्मे श्रवणे करन। पिंगवदनी अपि सरणयन तेदुनु ए अपे शास्त्रुन नहंसेवन सम्मा समुद्र जनन नहंसे महा करुणाविं देमिनिसुं केरी अनुकंपाविं मे धर्मे देशना कला। ए धर्मे तुल भाग्यतुन नहंसे हेम करुणाक्म अपिट पेंडला दुन्ना अपे जीविते गेन ए वगे मे लोके तीन स्वभाव्यं गेन देंग अपि कवदावत मनुष्य लोक इपदुनाट अपि ब्रह्मेक इन्नवा किला अपि दन्ने समहराय देवरु सेक करनो मार्या किला केनेक इन्नवा किला अपि दन्ने अपे भाग्यतुन नहंसे ए हेम देयक गेनम अपिट कीला दुन्ना। ए वगे बुदुरजानन नहंसे अपिट एस देकट पेन अपि असुरु करन आय गेन पवा अपिट कीला दुन्ना। මොකද හේතුව සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥාව නැති කෙනා දුෂ්ප්‍රඥ කෙනා තමන්ගේ ජීවිතේ බොහෝ පෞරස් කරගන්නවා. ප්‍රඥාවන්ත කෙනාට තමයි හැමතිස්සෙම අවස්ථාව තියෙන්නේ කුසල් රැස් කරගන්න, පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න. ඒතරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න කෙනෙකුට නොලැබුණොත් සමහර වෙලාවට ඒ ප්‍රඥාවන්තයයට පවා කුසල් අකුසල් තේරුම් ගන්න බැහැ. පින් පවගෙන තේරුම් ගන්න බෑ. ඒතර මේ බුදුරජාණන් වහන්සේ නිසා මහා කරුණාවෙන් අපිට මේ අපිට මේ පේන ලෝකයයි පවා අපිට විස්තර කරලා දුන්නා. ඒ වගේ විස්තර කරපු දේශනාවක් තමයි අපි අහන්නේ. මේ දේශනාවේ නම සබ්‍රහ්ම සූත්‍රය. සබ්‍රහ්ම කියලා කියන්නේ බ්‍රහ්මයා සහිත වීම ගැන. බ්‍රහ්මයා සහිත වීම ගැන දේශනා කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්‍රහ්මකානි භික්ඛවේ තානි කුලානි ඒසම් පුත්තානම් මාතා පිතරෝ අජ්ජාගාරේ පූජිතා හොಂತಿ. පින්වත් මහණෙනි යම් නිවසක දරුවන් මව්පියෝ පුදන ලබනවා නම් ඒ පවුල බ්‍රහ්මයා සහිතයි කියන. යම් ගෙදරක අම්මයි තාත්තයි අම්මටයි තාත්තටයි ඒ දරුවන් සලකනවා නම් ඒ නිවස බ්‍රහ්මයා සහිතයි කියන. ඒ ගෙදර බ්‍රහ්මයා ඉන්නවා. කොයි ගෙදරද? යම් නිවසක අම්මයි තාත්තයි වාසය කරනවා නම් ඒ අම්මටයි තාත්තටයි ඒ ගෙදර අය පුද සත්කාර කරනවා නම් ඒ නිවස බ්‍රහ්මයා සහිතයි කියන. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ විතරක් නෙමෙයි සාපුබ්බාචරිය කානි භික්ඛවේ තානි කුලානි යේසම් පුත්තානං මාතා පිතරෝ අජ්ජාගාරේ පූජිතා හොන්ති. යම් නිවසක දරුවන් ඒ නිවසේ අම්මටයි තාත්තටයි පුදනු ලබනවාද සත්කාර කරනවාද ඒ පවුල් මුලින්ම ලැබෙන ගුරුවරු සහිතයි කියන. කවුරු සහිතයිද? මුලින්ම ලැබෙන ගුරුවරු සහිතයි කියන ඒ පවුල. යම් නිවසක අම්මයි අම්මටයි තාත්තටයි ඒ නිවසේ සිටින අය ගරු සත්කාර කරනවා. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා සබුබ්බ දේවතානි භික්කවේ තානි කුලානි ඒසම් පුත්තානම් මාතා පිතරෝ අජ්ජාගාරේ පූජිතා හොන්ති. යම් නිවසක දරුවන් අම්මටයි තාත්තටයි සලකනවනම්
ගෞරව කරනවා නම් පුදනවා නම් ඒ නිවස දෙවිවරු සහිතයි කියලා. ඒ නිවස දෙවිවරු සහිතයි. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ වගේම යම් නිවසක දරුවන් අම්මටයි තාත්තටයි සත්කාර කරනවා නම් ඒ පවුල් දම්පැන් පිළිගැනීමට සුදුසු උතුමන් සහිතයි කියලා. බලන්න එතකොට යම් නිවසක අම්මටයි තාත්තටයි ඒ නිවසේ සිටින දරුවන් පුද සත්කාර කරනවා නම් ඒ නිවස බ්‍රහ්මයා සහිතයි කියන. ඒ ගෙදර බ්‍රහ්මයා ඉන්නවා. ඒ ගෙදර පූර්ව ආචාර්යවරු සහිතයි කියන. ඒ නිවස පූර්ව දෙවියන් සහිතයි කියන. ඒ වගේම දම්පැන් පිළිගැනීමට සුදුසු උතුමන් සහිතයි කියන. බලන්න එතකොට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මාති භික්ඛවේ මාතා පිතුන්නං ඒතං අදිවචන. පින්වත් වහන්නි බ්‍රහ්ම රාජයා කියලා අම්මටයි තාත්තටයි කියන්න පුළුවන් කියලා. කාටද කියන්න පුළුවන්නේ? අම්මටයි තාත්තටයි. මොකද්ද කියන්න පුළුවන් නම? බ්‍රහ්ම රාජ්‍යෝ කියලා. ඇයි බ්‍රහ්ම රාජ්‍යෝ කියන්නේ? බුදුරයන් වහන්සේ වදාලා බ්‍රහ්මයාට තියෙනවා කිව්ව නිධානයක්. මොකද්ද බ්‍රහ්මයාගේ නිධානය? දැන් බලන්න මේ හැම දෙයක්ම බුදුරයන් වහන්සේ නොවදාලන අපි දන්නේ නේ. බ්‍රහ්මයාගේ නිධානය මොකද්ද? බ්‍රහ්මයාගේ නිධානය තමයි ඒ නිධානි කරුණු හතරක් තියෙන. මොකද්ද? මෙත්තා, මෛත්‍රිය, කරුණා, කරුණාව, මුදිතා, මුදිතාව, උපේක්ඛා, උපේක්ෂාව. මේක තමයි කියන බ්‍රහ්මයාගේ නිධානය. ඒත් බ්‍රහ්මයාට තියෙන වටිනාම දේ මොනවද? මේවට මොනවද කියන්නේ? සතර බ්‍රහ්ම විහරණ. ඒත් බ්‍රහ්ම රාජයා වාසය කරන මේ විහරණ හතර තුල මොනවද? මෛත්‍රිය තුල, කරුණාව තුල, මුදිතාව තුල, උපේක්ෂාව තුල. බුදුරයන් වහන්සේ වදාළ මේ බ්‍රහ්මයාගේ නිධානය තමයි කියලා මේ. එතකොට මේ බ්‍රහ්ම කියන වචනේ දෙමව්පියන්ට කියන්න සුදුසුයි කියනවා. ඇයි? අම්මයි තාත්තයි තුල ඒ හතරම තියෙනවා. මොනවා තියෙන්නේ? මෛත්‍රිය තියෙනවා, කරුණාව තියෙනවා, මුදිතාව තියෙනවා, උපේක්ෂාව තියෙනවා. නැද්ද? දැන් බලන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දැන් දරුවෙක් ලැබුණාට පස්සේ දැන් වෙන සත්තුණන් ඉපදුන ගමන් ඇවිදිනවනේ. සමහරලාට දවස් සතෙන් ඇවිදිනවා. බලන්න තිරිසන් ලෝක සත්තු දවස් සතෙන් තනියම කෑම කන්න බොහෝ සත්තු පෙළඹෙනවා. මිනිස්සුන්ට එහෙම පුළුවන්. අම්මගේ තාත්තගේ රැකවරණේ ආරස්සාව යටතේ බොහෝ කාලයක් ඉන්න ඕන තමන්ගේ කටයුතු තනියම කරගන්න. එතකම්ම යාට කාගේ මෛත්‍රියද පිහිට වෙන්නේ? අම්මගේ තාත්තගේ මෛත්‍රිය. දැන් අනිත් සත්වයෝ ගැන අපි කතා කළොත් එහෙම චූටි කාලයක්. මිනිස්සෙක්ගේම නෑ. දැන් චූටි ළමෙක් අවුරුද්දෙන් පුළුවන්ද යාට තනියම වැඩ කරගන්න? අවුරුදු දෙකෙන් පුළුවන්ද? තුනෙන් පුළුවන්ද? හතරෙන් පුළුවන්ද? නේද? සෑහෙන කාලයක් අම්මයි තාත්තයි මෛත්‍රියෙන් කටයුතු කරන. ඒ ළමයින්ගෙන් ගත්තු ණයක් තියෙනවද අම්මලා තාත්තලා ගෙවන්න? නෑ. එහෙම මොනවත් නැතුව මෛත්‍රියෙන් කෑඹීම හොයලා දෙනවා. මෛත්‍රියෙන් අඳින්න පළඳින්න හොයලා දෙනවා. හරි හම්බ කරලා දෙනවා. මේ හැම දෙයක්ම කරන්නේ මොකක් මුල් කරගෙනද? මෛත්‍රිය මුල් කරගෙන. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර බ්‍රහ්මයා තුල තියෙන ඒ විහරණේ තියෙනවා කව තුලද? අම්මා තාත්තා තුල. එනිසා අම්මා තාත්තට කියන්න පුළුවන් මොකද්ද? බ්‍රහ්ම. ඒ වගේම කරුණාව. කරුණාව කියන්නේ මොකද්ද? අනුන්ගේ දුකේදී තමන්ගේ සිත උණුවීම. තව කෙනෙකුට දුකක් කරදරයක් වුණාම තමන්ගේ සිත උණු වෙනවා නේද? ඒක මොකද්ද? කරුණාව. හොඳ වෙඩේ කියලා හිතනවනේ. ඈ? කරුණාවද? කරුණාව නෙවෙයි. තව කෙනෙකුට දුකක් කරදරයක් වෙනකොට අපිට අනුකම්පාවක් ඇති වෙනවා. අන්න ඒක තියෙනවා කා තුළද? අම්මයි තාත්තයි තුළ. දැන් බලන්න දරුවෙක් ලෙඩ වුණාම දරුවට ඉස්සරින් කවුද අඬන්නේ? අම්මලා තාත්තලානේ. දරුවට ඉස්සරින් කලබල වෙන්නේ කවුද? අම්මලා තාත්තා. දරුවන්ට කරදරයක් වුණා කියනකොට පළමුවෙන් ක්‍රියා කරන්නේ කවුද? අම්මලා තාත්තලා. ඇයි? මොකද්ද? කරුණාවනේ. සමහරලාට තමන් වේපු දේ දරුවන්ට කන්න දීලා බඩගිනින් ඉන්න අම්මලා තාත්තලා නැද්ද? ඉන්නවා. මොකද්ද? කරුණාව. තව කෙනෙක් දුකෙන් ඉන්නවට කැමති නෑ. ඒතර බුදුරයන් වහන්සේ වදාලා බ්‍රහ්ම කියන වචනේ කියන්න පුළුවන්. ඒතර බ්‍රහ්මයාගේ විහරණ ඒ අම්මයි තාත්තයි තුල තියෙනවා. කරුණාව තියෙනවා. මුදිතාව නැද්ද? මුදිතාව කියන්නේ මොකද්ද? අන් අයගේ දියුණුව දැකලා
සතුටට පත්වීම. දැම් බලන්න අම්මයි තාත්තයිනේ ද ලෝක සතුටම වෙන්නේ දරුවන් දියුණු වෙනකොට. එතොට දැන් සාමාන්‍ය ළමයෙක් වුණත් විභාග පස් වුණාම ඉස්සරම දුවගෙනහිල කාටද කියන්නේ? අම්මට කියන්නේ. ඇයි ඒ? දන්නවා මේ කාරණයෙන් මේ ගොඩා සතුටවෙන්නේ අම්ම කියලා. ඒකයි අම්මට දුවගෙනහිල කියන්න. එතට දරුවන් දියුණු වෙනකොට සතුටවෙන්නේ කවුද? අම්මලා තාත්තලා. එතොට ඒ මුදිතාව කියන ගුණේ ඒ අයි තුළ තියෙනවා. ඒ වගේ උපේක්ෂාව නැද්ද? තියෙනවා. දැන් සමහරලාට එච්චර දැන් සමහර දරුවන් වෙනුවෙන් අම්මලා තාත්තලා කරන කැපවීම ගත්තාම හිතාගන්න බෑ. මේ පින්වතුන් බොහෝ අය අම්මලා තාත්තලා නිසා දන්නවා. ඒතර එහෙම කැප කරලා සමහරලාට ඒ දරුවම ගහන්න දෙන්නේ නැද්ද? ගහන්න දෙනවා. ඒ දරුවම බයින් නැද්ද? බයිනවා. ඒ දරුවම අම්මටයි තාත්තටයි කතා කරන්න නැතු ඉන්නේ නැද්ද? ඉන්නවා. සමහරලාට ඉඩ කඩක්. සමහරලාට සල්ලි ටිකක් නේ. නමුත් ඒ සමහර ඒ අම්මලා තාත්තලා උපේක්ෂාවට පත් වෙනවා. කොහොමද පත් වෙන්නේ? අනේ මේ අපි දරුවිනෝ දරුවනේ කියලා උපේක්ෂාවට පත් වෙන්නේ නැද්ද? ගහගන්න යනවද? බැනගන්න යනවද? නෑ, බලන්න උපේක්ෂාවට පත් වෙන. අර ඒක ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා. ඒක දරුවෙක් ගෙදර ඇවිල්ලා මේ දැන් අම්මා කෑම හදලා තියෙනවා. ඉතින් අම්මට මේ කේන්ති ගිහිල්ලා ඒ දරුවට කේන්ති ගිහිල්ලා අම්මට ගහනවා. ගහලා දැන් ඔළුව අල්ලගෙන බිච්චේ අයිනෝ. ඇනලා මේ අම්මා බිම වැටිලා. බිම වැටිලා ඉද්දී අම්ම කියනවලු පුතේ බත්තු වෙලා තියෙන කාලපලයන් කියලා. දැන් අරයන් තරහෙන් අම්මට ගහලා ගේෙන් එළියට ගියා. දැන් අම්මා බිම වැටිලා දැන් ඔළුව අර බිච්චේ ගහපුවාම සිහින තියෙනවනේ. ඒ අම්මා බිම වැටිලා දැන් බිම වැටිලා කෑ ගහලා කියනවලු මොකද්ද? පුතේ උයලා තියෙන කාලපලයන් කියලා. කොච්චර උපේක්ෂාවක්ද. එතකොට ඒ උපේක්ෂාව අම්මා තාත්තා තුල තියෙනවා. එතකොට බලන්න මෛත්‍රිය තියෙනවා. කරුණාව තියෙනවා. මුදිතාව තියෙනවා. උපේක්ෂාව තියෙනවා. බ්‍රහ්ම විහරණ අම්මයි තාත්තයි තුල තියෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ යම් නිවසක දරුවන් අම්මටයි තාත්තටයි සලකනවද ඒ නිවෙස් බ්‍රහ්මයා සහිතයි. බ්‍රහ්මයෝ ගෙදර ඉන්නවා. එතකොට අද කාලේ බලන්නකො බ්‍රහ්මයෝ ඔක්කොම කොහෙද ඉන්නේ? වැඩිහිටි නිවාසවල නැද්ද? ඒ අය ඔක්කොම ඒ ගෙයින් එළියට දාලා මේ වෙන වෙන අය තියාගෙන ඉන්නවා බ්‍රහ්මයෝ කියලා. නැද්ද? මට මතකයි මං අවුරුදු කාලේ අපි වැඩසටහනක් සංවිධානය කළා වැඩිහිටි නිවාසයක. ඉතින් 12 වෙනි තමයි සංවිධානය කරේ. පවුණේ අම්මලා තාත්තලා බොහෝ අසරණ වෙලා සීල භාවනා වැඩසටහනක් කරන්න ඕන කියලා. ඒ සංවිධානය කළා. ඒ වැඩසටහන කරන්න සූදානම් වෙලා එතෙන් කතා කරන අම්මලා තාත්තලා නැහැ. කීප දෙනෙක් හිටි. අනිත් අය ඔක්කොම එක් කරන ගිහිල්ලා. කවුද? දරුවෝ එක් කරන ගිහිල්ලා. අවුරුදුට බුලත් දීලා වඳින්න ඉපේ. අර ඒ දවස් තුන අරන් ගිහිල්ලා බුලත් දීලා වැඳලා ආයෙම වැඩිහිටි නිවාසෙට ගෙනල්ලා දානවා. බ්‍රහ්මයෝ ඕන්නේ. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යම් කෙනෙකුගේ ජීවිතයට නොලැබුණත් කොච්චර අවාසනාවක්ද කියලා. ඇයි මේ බ්‍රහ්මයෝ නිවසෙන් එළියට පන්නනවනේ? මෛත්‍රියේ උපරිම තියෙන, කරුණාව උපරිම තියෙන, මුදිතාව උපරිම තියෙන නේද උපේක්ෂ. දැන් සමහර දරුවෝ කියනවා දැන් අපි අම්මලා තාත්තලා අපිට සැලකුවේ නැහැ කියලා. අපිට මේ මොනවද දුන්නේ කියලා. එහෙම කියන්නේ නැද්ද? කියන ඒ නිසා අපිට එපා කියනවා. නමුත් බලන්න ඒ අම්මා තාත්තා කෙනෙක් කරන කැපකිරීම ගත්තොත් එහෙම දසමාසයක් කුසේ තියාගෙන එයා මරන්නේ නැතුව මේ ලෝකෙට බිහි කරමේ එක ඇති ඒ අම්මට තාත්තට සලකන්න. ඇයි හේතුව? මව කුසේදී කී දෙනෙක් මරනවද? ඉතින් අපේ අම්මලා තාත්තලා අපිව මව කුසේ මැරුවේ නේ. අපි ඒ නිසා මේ මනුස්සයන් විදිහට ඉපදින්නවත් ලැබුණා. ඒකම ඇතිනේ අම්මටයි තාත්තට සලකන්න. හරියට කෙනෙක් කල්පනා කරනන් දැන් එහෙම නැන්නේ. පොඩි දේවල් වලට අම්මලා තාත්තලා එක්ක රණ්ඩු වෙලා මේ මහා වෛරක්කාරයෝ වගේ ජීවත් වෙනවා. බලන්න භාග්‍යතුන් වහන්සේ කොච්චර අවබෝධයක් ජීවිතය ගැන තිබිලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ අම්මටයි තාත්තටයි කියන්න පුළුවන් මොකද්ද? බ්‍රහ්ම කියලා. බ්‍රහ්ම කියන වචනේ අම්මටයි තාත්තටයි පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා පුබ්බාචරියාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචන. පූර්ව ආචාර්යවරු කියලා කියන්නේ අම්මට තාත්තට කියන්න පුළුවන් නමක් කියන. පෙර ගුරුවරු. අපිට ඉස්සරවම උගන්වන්නේ කවුද? අම්මයි තාත්තයිනේ. අපි ඉස්කෝලේ යන්න කලින් අපිට උගන්වන්නේ කවුද? අම්මයි තාත්තයි, පූර්ව ගුරුවරු. ඒතර බලන්න අපි අවුරුදු 5ක් 6ක් ගෙදර හැදිලා
ඉස්කෝල් යනකොට අපි ලොකු දෙයක් ඉගෙනගෙන තියෙනවා මේ ලෝකයේ ගැන. ඒ හැම දෙයක්ම කියලා දුන්නේ කවුද? අම්මලායි තා අම්මයි තාත්තයි. ඒතර කවුද? පූර්ව ගුරු අපිට ඉස්සරෝම් ගන්නපුවයි. බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න කවුද කියලා දුන්නේ? අම්මයි තාත්තයි. නේද? නැත්නම් අපි ඒකවත් දන්නවද? නෑ. දැන් බලන්න චූටි ළමයින්ට මම දැකලා තියෙනවා අම්මලා තාත්තලා කතා කරලා කියන මේ පුතේ බුදුසාදු වඳින්න කියලා. ඒතර තමයි වඳින්නේ. මේ ස්වාමීන් වහන්සේලා වඳින්න කියන වඳිනවා නේ? එතකොට පූර්වාචාර්යලු කොච්චර දේවල් අපිට උගන්වලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මුලින්ම ලැබෙන ගුරුවරු කියන නම අම්මටයි තාත්තටයි කියන්න පුළුවන් කියලා. එතකොට යම් නිවසක අම්මටයි තාත්තටයි සලකනවා නම් මුලින්ම ලැබෙන ගුරුවරුන්ට සලකන නිවසක් කියනවා ඒ ගෙදර. බලන්න එතකොට යම් කිසි කෙනෙක් මේ විදිහට අම්මයි තාත්තයි අඳුනගත්තේ නැත්තම් සමහර වෙලාවට එයාට අම්මගේ තාත්තගේ වටිනාකමක් නැති වෙන්න පුළුවන්. දැන් අද කාලේ ඒ වටිනාකම දවසින් දවස අඩුවේ වී යන. ඇයි? හේතුව ගුණයක් තුළින් අම්මයි තාත්තයි අඳුනගන්න බෑ. බලන්න භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට පෙන්නලා දෙනවා ගුණයක් තුළින් අපේ අම්මයි තාත්තයි අපි කොහොමද අඳුනා ගන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි, ඒ වගේම පුබ්බ දේවාති භික්කවේ මාතා පිතුන්නම් ඒතං අදිවචන. පූර්ව දෙවිවරු කියලා කියන්නේ අම්මටයි තාත්තටයි කියන නමක් කියන මුලින්ම ලැබෙන දෙවිවරු කවුද? අම්මයි තාත්තයි කියන. දැන් මේ ලෝකේ දෙවිවරු ගොඩක් ඉන්නවනේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බූමාටු කියලා දෙවිවරු පිරිසක් ඉන්නවා, චාතුම් මහරජය කියලා ඉන්නවා, තාවතින්ස, යාම, තුසිත, නිම්මාරති, පරණිම්මිත වසවත්තිනි, ඒ වගේ බොහෝ දෙවිවරුන්ගේ නම් අපි අහලා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට මුලින්ම ලැබෙන දෙවිවරු තමයි කියන කවුද? අම්මයි තාත්තයි. ඇයි? දෙවිවරු වගේ නෙමෙයිද අපි ආරස්සා කරන්නේ, නේද? අපි ආරස්සා කරන්නේ දෙවිවරු වගේ. බලන්න දැන් අපේ චූටි දරුවෙක්ව රකින්න අම්ම කෙනෙක් ගත්තාම අපිට හොඳට හිතා ගන්න පුළුවන් අපේ අම්මලා අපි කොච්චර ආරස්සා කරලා තියෙනවා. දැන් අපිට ඒක අමතකයිනේ. ඒ අමතක නිසා දැන් අර විදිහට හරි බලලා අපි තේරුම් ගන්න ඕන, නේද? ඇයි? අපිට දැන් අත පය ලොකු මහත් වෙලා නිසා ඒවා උස්සලා ගහන්න තමයි යන්නේ, බයින්ඩ තමයි යන්නේ. නමුත් ඒ අත් දෙක එච්චර ලොකු මහත් කරන්න, ඒ කට එච්චර සවිමත් කරන්න කොච්චර වීරියක් ගතද, කොච්චර කන්න දුන්නද, කොච්චර නැලෙව්වද කියලා දන්නේ කවුද? අම්මලා තාත්තලා. ඒතකොට ඒ අතීතය අපිට අමතකයි. ඒ අතීතය මතක් කරගන්න පුළුවන් චූටි ළමයෙකුට අම්ම තාත්ත කෙනෙක් කැපවෙන කැපවීම ටිකක් හරි දැක්කොත්. ඒතර ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ පෙර දෙවරු කියන වචනේ අම්මටයි තාත්තටයි කියන්න පුළුවන්. ඒ විතරන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තව වචනයක් තියෙනවා. ඒ තමයි ආහුනීයාති භික්කවේ මාතා පිතුන්නම් ඒතං අදිවචන. ආහුනීය කියන වචනේ අපිට පුරුදුයි. කාගේ ගුණයක්ද? ආරි මහා සංගරුවණී ගුණයක්. මොකක්ද ඒ ගුණේ? ආහුනීයෝ පාහුනීයෝ දක්කිනීයෝ අංජලි කරණීයෝ. ආහුනීය කියන්නේ දුර ඉඳලා වුණත් දන්පැන් අරන් ගිහිලා පූජා කරන්න සුදුසුයි. ඒ වගේම සිවුරු පිරිකර අරන් ගිහිලා පූජා කරන්න සුදුසුයි. ඒතර ඒ ගුණේ තියෙනවා කියන අම්මා තාත්ත තුළ. ආහුනීය ගුණේ සංගරත්නයේ තියෙන ගුණයක් අම්මා තාත්ත තුළ තියෙන. මොකද්ද? ආහුනීය. ඒ කියන්නේ අම්මයි තාත්තයි මේ පිදුම් ලබන්න සුදුසුයි. දම්පැන් පිළිගැනීමට සුදුසුයි. ඇඳුම් පැළඳුම් ලැබීමට සුදුසුයි. අම්මයි තාත්තයි කොච්චර දුර හිටියත් ගිහිල්ලා කෑමක් බීමක් දෙන්න සුදුසුයි. ඇඳුමක් පැළඳුමක් දෙන්න සුදුසුයි. අර සංඝරත්නයේ ගුණය අම්මා තාත්ත තුළ තියෙන. මොකක්ද ඒ? ආහුනීය. බලන්න එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි තංකිස්ස හේතු. ඒකට හේතුව මොකද්ද? මෙච්චර නම් කියන්න. මොකද්ද කියපු නම්? බ්‍රහ්මාති මාතා පිතර. අම්මටයි තාත්තටයි කියන්න පුළුවන් මොකද්ද? බ්‍රහ්ම කියලා. ඊට පස්සේ අම්මටයි තාත්තටයි කියන්න පුළුවන් පූර්ව. ඒ කියන්නේ පෙර ගුරුවරු කියලා. ඒ වගේම අම්මටයි තාත්තටයි කියන්න පුළුවන් පෙර දෙවිවරු කියලා. ඒ වගේම අම්මටයි තාත්තටයි කියන්න පුළුවන් ආහුණෙයයි කියලා. ඒකට කියන්න හේතුව මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බහුකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තාන. පින්වත් මහණෙනි, අම්මයි තාත්තයි දරුවන්ට බොහෝ උපකාර කරලා තියෙනවා. මොනවද කරලා තියෙන උපකාර? ආපාදක, පෝෂක,
ඉමස්ස ලෝකස්ස දස්සාතාරෝති. උපද්දලා තියෙනවා, පෝෂණය කරලා තියෙනවා මේ ලෝකේ යහපත පින්නලා තියෙනවා. ඉතින් බලන්න, ඒ නිසා කියනවා මේ වචන අම්මටයි තාත්තටයි කියන්න සුදුසු. ඉතින් යම් නිවසක අම්මයි තාත්තයි සිටිනවා නම් ඒ නිවස කවුරු සහිතයි? බ්‍රහ්මයන් සහිතයි. නැ යම් නිවසක අම්මයි තාත්තයි එළවලා නම් ඒ නිවස කුමක් සහිතයි? බ්‍රහ්මයන් රහිත නිවසක්. යම් නිවසක අම්මයි තාත්තයි එළියට දාලා නම් ඒ නිවස පෙර ගුරුවරු අයින් කරලා තියෙනවා. යම් නිවසක අම්මයි තාත්තයි එළියට දාලා නම් ඒ නිවස දෙවිවරු අයින් කරලා තියෙනවා. යම් නිවසක අම්මයි තාත්තයි එළියට දාලා නම් දම්පැන් ලැබීමට සුදුසු පිරිස ගෙදරින් එළියට දාලා තියෙනවා. කොච්චර හානියක් කරගෙනද නේද? දන්නේතිකම. ඒ දන්නේතිකම නිසා බොහෝ අම්මලා තාත්තලා කොහෙද අදින්නේ? වැඩිහිටි නිවාසවල. අම්මයි තාත්තයි බ්‍රහ්මයා හා සමානයි, දේවරු හා සමානයි කියලා යම් දරුවෙක් දන්නවනේ එහෙම කරයිද? කරන්නේ නෑනේ. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ අම්මා තාත්තා ගැන මේ විදිහට පෙන්ලා දුන්නේ නැත්තම් දරුවෙකුට අම්මයි තාත්තා ඇඳුර ගන්න බෑ. ඇයි ඇඳුර ගන්න බැරි? දරුවෙක් අම්මයි තාත්තා මයින්නේ අම්මා තාත්තා දෙන දේපළ වලින්. ආය සමහර වෙලාවට අම්මා තාත්තාගේ රූපයෙන්, සමහර වෙලාවට අම්මා තාත්තාගේ සල්ලි භාගයෙන්. ඒවා මොනවාරි ප්‍රශ්නයක් වුණ ගමන් මොකද කරන්නේ? අම්මා තාත්තා තෑරියා, තරහ වුණා, කතා කරන්නේ සලකන්නේ, මැරිලවත් ගෙදර ඉන්නේ නෑ කියනවනේ. කියනවනේ මම මේ ඇහිච්ච කියන්නේ හදලා කියනවනේ. එච්චර වෛර බැඳ ගන්නවා බලන්න. ඉතින් ඒකයි අපිට අම්මා තාත්තාගේ ගුණ සිහි කරනවා නම් මේ ඇති. අපිට ඉඩකඩම් දුන්නේ නැති වුණත්, සල්ලි භාගේ දුන්නේ නැති වුණත්, මොනවා දුන්නේ නැති වුණත් අපිව දසමාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරා කියන එක සිහි කරනවා නම් යම් දරුවෙකුට අම්මටයි තාත්තටයි සලකන්න බැරිද? පුළුවන්නේ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා, බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති උච්චරේ. පින්වත් මහන්නි, මව්පියවරු බ්‍රහ්ම රාජයෝය. මුලින්ම ලැබෙන ආචාර්යවරිය. ඒ වගේම ආවුනේයාච පුත්තානං පජාය අනුකම්පකා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, දූදරුවන්ගේ පුද පූජාවන්ට සුදුසු දෙමව්පියෝ දරු පරපුරට බොහෝ අනුකම්පා කරන. බොහෝ අනුකම්පා කරන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන, ඒ නිසා ප්‍රඥාවන්ත දරුවන් මොකද කරන්න ඕනේ? දෙමව්පියන්ට වැඳුම් පිදුම් කරන්න ඕන කියන, වන්දනාමාන කරන්න ඕන කියනවා. ඒ විතරක් නෙමෙයි, ඇප උපස්ථාන කරන්නත් කියන. කවුද එහෙම කරන්න ඕනේ? ප්‍රඥාවන්ත දරුවන්. මෝඩ කෙනා එක දන්නේ, දුෂ්ප්‍රඥ කෙනා දන්නේ. භාග්‍යතුන් වහන්සේ එක දේශනාවක දේශනා කරනවා, දුෂ්ප්‍රඥ කෙනා, ප්‍රඥාව නැති කෙනා හතර දිනක් කෙරෙහි වැරදි විදියට පිළිපැද්දොත් එයා බොහෝ පෞරස් කරගන්නවා කියනවා. ප්‍රඥාවන්ත මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා කියනවා. තමන්ගේ ගුණ විනාශ කරගන්නවා කියනවා. ඒ පළවෙනි පුද්ගලයා කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන වැරදි විදියට පිළිපැද්දොත් මොකද කරගන්නේ? බොහෝ පෞරස් කරගන්නවා කියනවා. ප්‍රඥාවන්ත මිනිස්සුන්ගේ ගැරහුමට ලක් වෙනවා කියනවා. තමන්ගේ තියෙන ගුණ විනාශ කරගන්නවා කියනවා. දෙවෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රහතන් වහන්සේ. දුෂ්ප්‍රඥ කෙනෙක් රහතන් වහන්සේ නමක් ගැන වැරදි විදියට පිළිපැද්දොත් මොකද වෙන්නේ? බොහෝ පෞරස් කරගන්නවා කියනවා. ඒ වගේම ප්‍රඥාවන්තයින්ගේ ගැරහුමට ලක් වෙනවා. තමන්ගේ සියලු ගුණ නසා ගන්නවා. තුන්වෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාලා, අම්මා කෙරෙහි ප්‍රඥාව නැති මිනිස්සේ වැරදි විදියට පිළිපැද්දොත් බොහෝ පෞරස් කර ගන්නවා. ප්‍රඥාවන්ත මිනිස්සුන්ගෙන් ගර්හාවට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ තියෙන සියලු ගුණ විනාශ කර ගන්නවා. හතරවෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාලා, වැරදි විදියට පිළිපැද්දොත් ඒ තමයි තාත්තා. තාත්තා කෙරෙහි වැරදි විදියට පිළිපැද්දොත් දුෂ්ප්‍රඥ කෙනා බොහෝ පෞරස් කරගන්නවා. ඒ වගේම තමන්ගේ ගුණ විනාශ කරගන්නවා. ඒ වගේම ප්‍රඥාවන්ත මිනිස්සුන්ගේ ගැරහුමට ලක් වෙනවා. දැන් බලන්න, එතකොට බොහෝ පෞරස් වෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි වැරදි විදියට පිළිපදින අයට. බොහෝ පෞරස් වෙනවා
රහතන් වහන්සේලා කෙරෙහි වැරදි විදිහට පිළිපදින අයට බොහෝ පෞරස් වෙනවා අම්මා තාත්තා කෙරෙහි වැරදි විදිහට පිළිපදින අයට දැන් බලන්න ආනන්තරී පාප කර්ම කියලා අපි අහලා තියෙනවා කීයක් තියෙනවද පහක් ඒතර ආනන්තරී පාප කර්ම කළොත් කෙනෙක් කොහෙද උපදින්නේ නිරේ එයාට අතරක් නැහැ කියන්නේ වෙන උපතක් නැහැ කොහටද යන්නේ කෙලින්ම නිරේට යනවා කෙලින්ම නිරේට යනවා මොනවද බුදුරජාණන් වහන්සේගේ ශාරීරී දුෂ්ට සිතින් ලේසල වුණා. එහෙම නැත්තම් දෙවෙනි එක රහතන් වහන්සේ නම ඝාතනය කරනවා. සංඝ බේදය කරනවා. මව ඝාතනය කරනවා. පියා ඝාතනය කරනවා. කොහෙද යන්නේ? නිරේට යනවා බලන්න හරි නේද එන. බොහෝ පෞරස් කරගන්න. ඒතර විශේෂ පුද්ගලයන් මේ ලෝකේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන්නේ. රහතන් වහන්සේලා කියන්නේ. ශ්‍රාවක සංඝයා කියන්නේ අම්මා කියන්නේ තාත්තා කියන්නේ. ඒත් මේක කවුරු හරි කෙනෙක් කියලා දුන්නේ නැත්නම් ජීවිතය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් සාමාන්‍යයි දකින්නේ සාමාන්‍ය කෙනෙක් විදියට. සමහර අය අම්මා දකින්නේ තවත් කාන්තාවක් විදියට. සමහර අය තාත්තා දකින්නේ තවත් පිරිමියෙක් විදියට. ඒ නිසා බොහෝ අය කියන ඔයාලා අපි හැදුවා නම් දැන් කන්න බොන්න දෙන්නේ. අපිට ඇඳුම් ගන්න දෙන්නේ. අපිට රස්සාවක් වෙලා දෙන්නේ. අපිට ගේ හදලා දෙන්නේ. හම්බ කරපු ඉඩම් ටික ලියලා දෙන්නේ. කියන්නේ නැද්ද? එහෙම කියන දරුවෝ ඉන්නවා. ඇයි එහෙම කල්පනා කරන්නේ? ඒ අවබෝධය නැහැ. හරි පටුයි කල්පනාව. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ලෝකේ තව හතර දෙනෙක් ඉන්නවා. බොහෝම පිං රැස් වෙනවා කිව්වා හරි විදිහට පිළිපැද්දොත්. ඒ කවුද? භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. හරියට කෙනෙක් පිළිපැද්දොත් බොහෝ පිං රැස් වෙනවා. ප්‍රඥාවන්ත අයගේ ප්‍රශංසාවලට ලක් වෙනවා. තමන්ගේ ගුණ දියුණු කරගන්න. ඒ වගේම රහතන් වහන්සේ ගැන හරි විදියට පිළිපැද්දොත් බොහෝ පිං රැස් කරගන්නවා කියලා. ප්‍රඥාවන්ත මිනිස්සුන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ වගේම අම්මා ගැන හරියට පිළිපැද්දොත් එයා බොහෝ පිං රැස් කරගන්නවා. ප්‍රඥාවන්ත අයගේ ප්‍රශංසාවට ලක් වෙනවා. තමන්ගේ ගුණ දියුණු කරගන්නවා. ඒ වගේම තාත්තා ගැන කෙනෙක් හරියට පිළිපැද්දොත් එයා තමන්ගේ ජීවිතේ ඒ කියන්නේ බොහෝ පිං රැස් කරගන්නවා. ප්‍රඥාවන්ත උදවියගේ ප්‍රශංසාවට ලක් වෙනවා තමන්ගේ ගුණ දියුණු කරගන්න. ඒතර බොහෝ පිං රැස් කරගන්න පුළුවන්. බොහෝ පෞ රැස් කරගන්න පුළුවන්. ඒතර බලන්න දුෂ්ප්‍රඥ කෙනෙක් බොහෝ පෞ රැස් කරගන්න. ප්‍රඥාවන්ත කෙනෙක් බොහෝ පිං රැස් කරගන්න. දැන් බලන්න අර එක දේශනාවක තියෙන සක්දෙවිඳු. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සක්දෙවිඳු මනුස්ස ලෝකේ ඉන්නකොට වෘත හතක් පුරුදු කරපු නිසා කියනවා මරණින් මතු දෙවියන් අතර ඉපදින. පළවෙනි වෘතේ මොකද්ද? මගේ ජීවිතයේ තිබෙන තුරු මං අම්මටයි තාත්තටයි සලකනවා කියලා පුරුදු කළා කියන පළවෙනි එක. ඔන්න පළවෙනි වෘතේ. මොකද්ද? මම ජීවිතයේ තිබෙන තුරු අම්මටයි තාත්තටයි සලකනවා කියලා පුරුදු කරනවා කියන. ඒක පුරුදු කළා. බලන්න අප්‍රමාණ පිං රැස් වුණා. දැන් අපිට ඒ ගැන අවබෝධයක් නැති නිසා බොහෝ අය මොකද කරන්නේ? බොහෝ පෞරස් කරගන්න. අද අම්මා මරණයට ඒ කියන්නේ අම්මා ඝාතනය කිරීම සාමාන්‍ය දෙයක් වෙනවනේ. ඒ තාත්තව ඝාතනය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒතර බලන්න බොහෝ පෞරස් කරගෙන ඇයට මරණින් මතු උරුමෙන්නේ කොහෙද? නිරේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා ප්‍රඥාවන්ත කෙනා මොකද කරන්නේ? අන්නේන අත පානේන වත්තේන සයනේනච ආහාර පාන දීලා වස්ත්‍ර සයනාසන දීලා අම්මලාට උපස්ථාන කරනවා තාත්තලාට උපස්ථාන කරනවා. ඒ විතරක් නෙමෙයි උච්චාදෙනේ නහාපනි ඒ අය මොකද කරන්නේ? නාවනවා, සෝදනවා, උවටෙන් කරනවා. මේ හැම දෙයක්ම කරනවා කියන අම්මටයි තාත්තට. කවුද මේ කරන්නේ? ප්‍රඥාවන්ත කෙනා. ඇයි ප්‍රඥාවන්ත කෙනා එහෙම කරන්නේ? ප්‍රඥාවන්ත කෙනා සත්පුරුෂ කෙනෙක්. ඒ සත්පුරුෂ කෙනා ඒ දේ කරන බොහෝ පිං රැස් කරගන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් අම්මා තාත්තා කෙරෙහි අපපස්ථාන කරලා ඒ හේතුයෙන් එයාට මේ ජීවිතේම බුද්ධිමත් මිනිස්සුන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා කියලා. මරණින් මතු කොහෙටද යන්නේ? සුගතියට යනවා කියලා. ඒතර බලන්න හරියට කෙනෙක් අම්මයි තාත්තයි අඳුනා ගත්තොත් එයාට බොහෝ පිං රැස් කරගන්න පුළුවන් නේද? කවදාවත් එහෙනම් එළියට දායිද? නෑ, බොහෝ පෞරස් වෙනවා. දැන් අපි ওই
වැඩිහිටි නිවාසවලට එහෙම ගිහිලා තියෙනවා ඒ අම්මලාගේ දුක කතා කරොත් එහෙම හිතා ගන්නවත් බැහැ. දැන් ඒ ක්‍රියාවේ විපාක ඒ අයට එන්නේ නැති වේද? එනවනේ. ඒතර බලන්න මේ වගේ විපාක එනකොට බොහෝම දුක් සහිතයි. ඉතින් ඒ අයගේ ජීවිත කොච්චර ලස්සනට උපදාගෙන හිටියත් කොච්චර ලස්සන යාන වාහන පාවිච්චි කරත් කොච්චර ලස්සන දැන් සමහර වෙලාවට අම්මා වයසයි නාකි නිසා ඒ ගෙදෙට්ට ගැලපෙන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. නේද? ඇයිගේ හොඳට තින්ත ගාලට අයිල්ලල්ලා තියෙන්නේ. ඒ ගෙදෙට්ට අර අම්මා ගැලපෙන්නේ නැහැ කියලා අයින් කරනවා. එහෙම කරලා බොහෝ පව් එයා රැස් කරගන්න. භාගිතුන් වහන්සේ දේශනා කරනවා දින්නාහං භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා කියනවා කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ. කවුද? අම්මයි තාත්තයි. භාගිතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න දරුවෙක් ඉන්නවා. ඒ දරුවා මොකද කරන්නේ? අම්මා තියාගන්නවා කියනවා මේ වම් කරේ. තාත්ත තියාගන්නවා දකුණු උරහිසේ කරේ තියාගන්නවා. දැන් මොකද කරන්නේ? දැන් අවුරුදු 100ක්. අවුරුදු 100ක් ඒ අම්මයි තාත්තයි ජීවත් වෙනවා. දැන් අවුරුදු 100ම කොහෙද ඉන්නේ? කරේ. කරේ තියාගෙන මෙයා මොකද කරන්නේ? කණ්ඩ බොන්න දෙන්නේ කරේ තියාගෙන. ඒ වගේම නහවන්නේත් කරේ තියාගෙන. වැසිකිලි කැසිකිලි කරන ඒවා පවාස් කරන්නේ කොහමද? කරේ තියාගෙන කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම උපස්ථාන කළත් අම්මටයි තාත්තටයි උපස්ථාන කරන්න බෑ කියලා. එතකොට බලන්න හිතලා. දැන් අපේ දැන් සාමාන්‍ය හිතන්නේ ඔන්න අවුරුද්දට ඇඳුමක් කරන් යනවා. ආ දැන් හරි කියලා හිතන. නේද? අම්මටයි තාත්තටයි පින් කරගන්න කීයක් හරි දෙනවා. ආ දැන් අපි හොඳටම සැලකුවා. අම්මටයි තාත්තටයි ලොකු ටීවී එකක් ගෙනල්ලා දෙනවා. ඔක්කොම නාටි ටික බලන්න. ඊට පස්සේ හිතන්නේ මොකද්ද? ආ දැන් අපි හොඳට සැලකුවා. එහෙම නේද? අම්මටයි තාත්තටයි ඔන්න ඩයබටිස්. ආ ඉන්ජෙක්ෂන් ටික අරන් දෙනවා. දැන් හොඳට සැලකුවා කියලා. දැන් අපි ඔක්කොම කෙලෙහි ගුණ කරලා ඉවරයි කියලා හිතන්නේ. නමුත් බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 100ක්. ඒතර අවුරුදු 100ක් කියන්නේ සුළුපටු කාලයක්ද? අම්මයි තාත්තයි කොහෙද ඉන්නේ? කරවුඩ. කරවුඩ ඉන්නේ. කරවුඩේ තියාගෙන අවුරුදු 100ක් එක දිගට උපස්ථාන කරනවා, කණ්ඩ බොන්න දෙනවා, අදින්න පළඳින්න දෙනවා, වැසිකිලි කැසිකිලි කරන ඒවා අයින් කරනවා. මේ ඔක්කොම කළත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ බලන්න දේශනාවේ තියෙන්නේ සුවඳ පැන් උලනවා කියන සුවඳ පැනින් නාවනවා, අත්පා ආදිය පිරිමදිනවා, සිහිල් පැන් උණු පැන් ආදියෙන් නාවනවා, අත්පා මඩිනවා, උපස්ථාන කරනවා, අතුල්ලනවා, මේ ඔක්කොම කරනවා. හැබැයි මලමූත්‍ර පහ කරන්නේ කරවුඩ කියන ඒ දෙමව්පියන්ට උපකාර කළා වෙන්නේ කියන. ඒතර මේ අද සාමාන්‍ය ලෝකයේ අය කියන මේ උපකාරය කියන එක අපිට හිතා ගන්න පුළුවන් නේද? ඒත් උපකාර කරලා ඉවර කරන්න බෑ කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විතරක් නෙමෙයි පින්වත් මහන්නි, බොහෝ සප්ත මාණික්කයන් ඇති මහ පොළොව මත කෙනෙක් තම මව්පියන්ට සක්විති රජකමේ පිහිටනවා කිය. දැන් මේ පෘථුවියටම අධිපති වෙන කෙනා කවුද? සක්විති රජකෙනා. එතකොට සක්විති රජුරවන්ට මැණික් කීයක් ලැබෙනවද? ඕ මාණික්ක හතක් ලැබෙනවා නේ. මුළු පෘථුවියටම අධිපතිකම ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ අම්මයි තාත්තයි සක්විති රජකමේ පිහිටුවත් උපකාර කළා වෙන්නේ කියලා. බලන්න එතකොට හිතලා. ඒ කියන්නේ පෘථුවියේ තියෙන ඉහළම දේ සක්විති රජකම කියලා කියන්නේ මේ මිනිස් ලෝකේ තියෙන ඉහළම සම්පත්තිය. ඉහළම සැපය. ඒ ඉහළම සැපයට පත් කළත් අම්මටයි තාත්තටයි කරපු උපකාරවලට උපකාර කළා වෙන්නේ කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තංකිස් හේතු. ඒකට හේතුව මොකද්ද? බහුකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තාන. පින්වත් මහණෙනි, අම්මයි තාත්තයි දරුවන්ට බොහෝ උපකාර කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දූ දරුවන් ඉපැද්දුවා, පෝෂණය කළා, මේ ලෝකයේ යහපත පෙන්වලා දුන්නා. ඒ නිසා අම්මයි තාත්තයි සක්විති රජකමේ පිහිටුවත් ඒ කරපු උපකාරවලට උපකාර කළා වෙන්නේ. එහෙනම් මේ අවුරුද්දට සාරියක් කරන් ගිහිල්ලා චීත්‍යයක් දීලා අර වැඩිහිටි නිවාසේ අනිත් දවස් ඔක්කොම තියලා 12 වෙනිදා ගෙදර එක් කරන ගිහිල්ලා 13යි 14යි වන්දනා කරලා ආය 15 වෙනිදා තෙල් ඇඹුල් ගාලා වැඩිහිටි නිවාසෙට ඇරලා හරියේද? ඈ සලකුවා වෙනවද? නෑ, ඒවා ඔක්කොම සෝබන දර්ශන නේද? අනිත් අයට පෙන්නണ്ടයි ගෙදරට අනිත් අය එනවනේ. ඒතර අහන කොයි අම්මා?
දෙන්න උත්තරනේ. ඒ නිසා ඔක්කොම එක් කරන එනවා එදාට. ඉතින් එදාට අර අම්මලාට බණ ටිකක් අහන්නත් නැතුණා ඒ නිසා. නේද? බලන්න ඉතින් ඒක තියෙනවා මේ ලංකාවේ තියෙන දේවල්. මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන, ධර්මයේ සරණ ගියා කියන, ශ්‍රාවක සංඝයා සරණ ගියා කියන, අපි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ කියන අය කරනවා. ඒතර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල මේ දේවල් තියෙනවා කියලා එයාලා අහලා නැද්ද? සමහරලාට අහලා තියෙනවා. නමුත් ප්‍රඥාවෙන් විමසලා තේරුම් ගන්නෑ. සමහර වෙලාවට ඒ අයත් අම්මලා තාත්තලා. නමුත් තේරෙන්නේ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? බොහෝ පව් රැස් කරගන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණනි, හැබැයි යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාව නැති අම්මටයි තාත්තයි ශ්‍රද්ධාව පිහිටනවා. බලන් තියෙනවා, යෝජකෝ භික්කවේ මාතා පිතරු අස්සද්දේ සද්දා සම්පදාය සමාදපේති. ශ්‍රද්ධාව නැති අම්මටයි තාත්තටයි ශ්‍රද්ධාව ඇති කරගන්න සමාදම් කරනවා. ඒ කියන්නේ දැන් ඔන්න අම්මටයි තාත්තටයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් නැහැ. දැන් දරුවා මොකද කරන්නේ? ඒ අම්මටයි තාත්තටයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවන්න උත්සාහ ගන්න. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කියලා දෙනවා. බුදුරයන් වහන්සේගේ ධර්මයේ ගුණ කියලා දෙනවා. ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියලා දෙනවා. ධර්මයේ කියලා දීලා මොකද කරන්නේ? ශ්‍රද්ධාව ඇති කරනවා. අන්න එහෙම යම් දරුවෙකුට කරන්න පුළුවන් නම් මොකද කරන්න පුළුවන්නේ? ශ්‍රද්ධාව නැති දෙමව්පියන් ශ්‍රද්ධාව පිහිටනවා නම් දුස්සීලේ සීල සම්පදාය සමාදපේති. ඒ කියන්නේ දුස්සීල දෙමව්පියන් සිල්වත් කරනවා නම් සීලේ සමාදන් කරනවා. දැන් ඔන්න සමහර අම්මලා තාත්තලා ඉන්නවා සිල් සමාදන් වෙන්නේ නැහැ. සමහරලාට අටාංග උපෝස සීලේ සමාදන් වෙන්නේත් නැහැ. සමහර වෙලාවට පංචශීලයේ ගැන අවබෝධිකුත් නැහැ. ඒ දරුවා ඒක දන්නවනම් මොකද කරන්න ඕනේ? අර දෙමව්පියන්ට ඒ සිල්පද ගැන කියලා දීලා, ඒ සිල්පදවල වටිනාකම ගැන කියලා දීලා, ඒ වගේ සමාදම් කරවන්න උත්සාහ ගන්න ඕනේ. ඒ සිල් සමාදම් වෙන තැන් වලට එක් කරගෙන යන්න ඕන. නේද? අම්මලා තාත්තලාව ඒ වගේ සමාදම් කරවන්න ඕන කියලා. දුස්සීල අම්මයි තාත්තයි සිල්වත් කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කෙනා මොකද කරන්නේ? මච්චරි චාග සම්පදාය සමාදපේති. මේ මසුරු අම්මයි තාත්තයි පරිත්‍යාගයේ සමාදම් කරනවා. දැන් අම්මයි තාත්තයි ගොඩාක් මසුරුයි. දන් දෙන්න කැමති නැහැ. එහෙම ඉන්නව නේද? එතකොට මොකද කරන්නේ? පොළඹව ගන්නවා දන් දෙන්න. දැන් දානයක් සූදානම් කරලා දරුවන්ට පුළුවන් අම්මටයි තාත්තටයි සම්බන්ධ වෙන්න කියන. දන් පෙන් දෙන්න උදව් කරන්න. ඒ සඳහා අම්මටයි තාත්තටයි උපකාර කරන්න. ඒ දම්පැන් පූජා කරන තැන්වලට එක් කරන යන්න. ඒ දම්පැන් පූජා කිරීමේ ගුණ කියලා දෙන්නනේ. අම්මයි තාත්තයි මොකද කරන්න ඕනේ? පරිත්‍යාග සීලයේ සමාදන් කර. පරිත්‍යාග සීලයේ දෙන්නේක් බවට පත් කරන්න පුළුවන්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඒ වගේම දුප්පඤ්ඤේ පඤ්ඤා සම්පදාය සමාදපේති. දුෂ්ප්‍රඥ අම්මටයි තාත්තටයි ප්‍රඥාව ඇති කරලා දෙන්න උත්සාහ ගන්නවා. අම්මයි තාත්තයි දුෂ්ප්‍රඥන මොකද කරන්න ඕනේ? ප්‍රඥාව ඇති කරලා දෙන්න උත්සාහ ගන්න ඕනේ කියලා. මොකද දැන් බලන්න කරුණු කීයක් සමාදම් කරවන්න ඕනේ එතකොට? ඈ, හතරක් තිබ්බනේ. ශ්‍රද්ධාව නැති අම්මටයි තාත්තටයි ශ්‍රද්ධාව තුල සමාදම් කරවන්න ඕනේ. ඊට පස්සේ සිල්වත් නැති අම්මයි තාත්තයි සීලයේ සමාදම් කරවන්න ඕනේ. මසුරු අම්මයි තාත්තයි මසුරු නම් දම්පැන් පූජා කරන්නේ නැත්තම් ඒ දම්පැන් පූජා කිරීමේ සමාදම් කරවන්න ඕන. ඒ වගේම අම්මටයි තාත්තටයි ප්‍රඥාව නැත්තම් ප්‍රඥාවේ සමාදම් කරවන්න ඕන. ඒ කවුද කරන්න ඕනේ? දරුවන්. දැන් සමහර දරුවෝ ඉන්නවා අම්මලා තාත්තලා කරනකම්. නේද? දැන් තව කෙනෙක්ව ශ්‍රද්ධාව පිහිටන්න නම් එයා මොකද කරන්න ඕනේ? ශ්‍රද්ධාව පිහිටලා ඉන්න. දැන් දරුවන්ට ශ්‍රද්ධාවක් නැත්තම් කවදාවත් පුළුවන් දෙමාපියන්ට ශ්‍රද්ධාව ඇති කරන්න බෑනේ. දරුවෝ දුස්සීල නම් දෙමාපියන්ට ඇති කරන්න බෑ. එහෙනම් තමන් ඉස්සර වෙලා මේ ගුණධර්ම ඇති කරගන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් සරණ ගිහිල්ලා අවබෝධයෙන් ගුණ ඇඳි අඳුනාගෙන පැහැදීමක් ඇති කරගන්නවා. ඒ වගේම තමන් හොඳට සිල්වත් වෙලා, ඒ වගේම අට්ටාංග උපෝස සිල්ලාදී සිල් සමාදන් වෙමින් අම්මයි තාත්තටයි ඒ සිල්වත් ජීවිතයක් ඇති කරගන්න උනන්දු කරවන්න ඕන. ඒ වගේම තමන් දම්පැන් පූජා කරමින් අම්මයි තාත්තයි ඒ දම්පැන් පූජා කිරීමේ සමාදන් කරවන්න ඕන.
ඒ වගේම ප්‍රඥාව නැත්තම් අම්මටයි තාත්තටයි ප්‍රඥාව ඇති කරගන්න උනන්දු කරවන්න ඕනේ, ඒක සමාදම් කරවන්න. දැන් මේ හැම දෙයක්ම කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණී වුණොත් විතරයි කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් වෙන්නේ, සිල්වත් වෙන්න පුළුවන් වෙන්නේ, හරි පරිත්‍යාගශීලී කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ, ඒ වගේම ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් අම්මට තාත්තට හොඳට අවස්ථාව සලසලා දෙන්න ඕන මොකේදද? ධර්මයේ ශ්‍රවණී කරන්න, බණ අහන්න, නේද? නිකන් නාටි බලන්න නෙවෙයි, ඒකට උනන්දු කරන්න ඕන. දැන් බලන්න ශ්‍රද්ධා ටීවී එක තියෙනවනේ, දැන් ශ්‍රද්ධා ටීවී එක අම්මට තාත්තට ඇරන් දුන්නොත් නම් බණ අහනවනේ. ඒතර ඒ ඇයට අවස්ථාව ලැබෙනවා මොනවද? ශ්‍රද්ධාව ඇති කරගන්න. ඇයි ශ්‍රද්ධාව ගැන කතා වෙනවනේ? සිල්වත් වෙන්න, දම්පැන් පූජා කරන හැටි, පරිත්‍යාග සීලයේ වෙන්න, ඒ වගේම ප්‍රඥාව ඇති කරගන්න. ඒ හැම කාරණයක්ම ලැබෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින්. ඉතින් ඒ ධර්මයේ ශ්‍රවණිය උන් නැත්තම් කවදාවත් පුළුවන් ඒද? බැරි වෙනවා නේද? ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණනි, මේ විදිහට යම් දරුවෙකුට කරගන්න ලැබුණොත් මේ තරමින් මව්පියන්ට සැලකුවා වෙනවා, කළගුණ සැලකුවා වෙනවා, අතිසේම්ම සැලකුවා වෙනවා. කවුරු හරි දරුවෙකුට පුළුවන් වුණොත් ශ්‍රද්ධාව නැති අම්මයි තාත්තයි ශ්‍රද්ධාවේ සමාදන් කරවන්න, සිල්වත් නැති අම්මයි තාත්තයි සිල්වත් කරවන්න, මසුරු අම්මයි තාත්තයි පරිත්‍යාග සීලී කරන්න, ඒ වගේම ප්‍රඥාව නැති අම්මටයි තාත්තටයි ප්‍රඥාව ඇති කරලා දෙන්න යම් දරුවෙක් උත්සාහ ගන්නවද, යම් දරුවෙක් ඒක කරනවද, අන්න ඒ අම්මටයි තාත්තටයි සැලකුවා වෙනවා. කළගුණ සැලකුවා වෙනවා, අතිසේම සැලකුවා වෙනවා. ඇයි? අම්මගේ තාත්තගේ ඊළඟ ජීවිතෙත් රැකවරණය තියෙනවා. දැන් අපි ඔන්න අම්මටයි තාත්තටයි ශ්‍රද්ධාව නැහැ, සිල්වත් නැහැ, මසුරුයි, ඒ වගේම ප්‍රඥාවත් නැහැ. අපි හොඳට සලකනවා, මැරිලා අම්මා යන්නේ නිරේණ, මරණින් මතු අම්මා යන්නේ පෙරේත ලෝකේ නා, මරණින් මතු අම්මා යන්නේ තිරිසන් ලෝකේ නා. ඇති වැඩක් තියෙනවද? නැහෙනි. දැන් මේ ගුණධර්ම අම්මටයි තාත්තටයි ඇති කළොත් මොකද වෙන්නේ? ඒ අම්මයි තාත්තයි සතර අපායනොත් ගැලවෙනවා නේද? දැන් මේ කරුණ ඔස්සේ දරුවෙකුට සලකන්න පුළුවන් වුණොත් එයා හරි වාසනාවන්තයි. එහෙම නැත්නම් එයාට පුළුවන් ඉන්නේ කොහොමද? මේ ජීවිතේ කෑම ටිකක් කරන් දෙන්න, බේතක් හේතක් කරන් දෙන්න, ගෙයක් දොරක් කරන් දෙන්න, ඇඳුමක් කරන් දෙන්න, ඔච්චරයි සලකන්න පුළුවන්. ඒතර ඒක ඒ මරණයට පත් වෙන අම්මටයි තාත්තටයි පරලොව ජීවිතේ දසමයක්වත් ඒකෙන් උපකාර වෙයිද? වෙන්නේ. එහෙනම් ඒ අම්මටයි තාත්තටයි හරියට සැලකුවා වෙන්නේ එන ශ්‍රද්ධාව ඇති කරලා දුන්නොත්, සිල්වත් භාවය ඇති කළොත්, චාගවන්ත කළොත්, ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් කළොත්, අන්නේ දරුවට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්. මම අම්මටයි තාත්තටයි සැලකුවා, කළගුණ සැලකුවා, අතිසේම සැලකුවා කියලා. එහෙම නැත්තම් අපිට මේ ලෝකේ සාමාන්‍ය ලෝකයේ ඔය අම්මටයි තාත්තටයි සලකන ක්‍රමයෙන් කවදාවත් අම්මටයි තාත්තටයි සලකලා ඉවර කරන්න පුළුවන් ඒද? කවදාවත් බැ. භාග්‍යතුන් වහන්සේ වදාළේ සක්විති රජක මේ පිටුව බැ, අම්මයි තාත්තයි කරේ තියාගෙන සැලකුව බැ. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ මේ පින්තුන් සමහරලාට අම්මයි තාත්තයි අම්මලා තාත්තලා වෙන්න පුළුවන්. ඒ වගේම සමහරලාට මේ වෙලාවේ අම්මලා තාත්තලා මරණයට පත්වලා ඉන්න පුළුවන්. දැන් එහෙම වෙලා තියෙනවනම් කනගාටු වෙන්න නෙවෙයි තියෙන්නේ, තමන්ගේ තාත්තා හරි ජීවත් වෙනවනම් මේ ගුණධර්ම තේරුම් අරගෙන හොඳට සලකන්න ඕන. මොකද ඒ අය මරණයට පත් වුණාට පස්සේ අපිට සමාව ගන්න එහෙම පුළුවන්ද? බෑ. ජීවත් වෙන කාලේ අපි ඒක කරන්න ඕන. එහෙම කළොත් එහෙම අම්මයි තාත්තයි මැරුණට පස්සේ අපිට ආයෙ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. දැන් එහෙම නැති අයට මොකද වෙන්නේ? අසමහරලාට අම්මා මරණින් මතු තිරිසන් ලෝක යනවා, එක්ක ප්‍රේත ලෝකෙ උපදිනවා, එක්ක නිරේ උපදිනවා, ලොකුවට අනිත් දේවල් කරනවා. හැබැයි ඒ අම්මගේ ජීවිතේට සැබෑ රැකවරණය සැලසිලා නැහැ. ඒ සැබෑ රැකවරණය සැලසිලා නැති නිසා ඒ අම්මට ඒ දරුවන් සැලකුවා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු හැටියට මං හිතනවා මේ ධර්ම දේශනාවට ශ්‍රවණය කරන පින්වතුන් අම්මලා තාත්තලා ඇති, ඔබට අම්මලා තාත්තලාගෙන් ඔබ හිතාගෙන ඇති අසාධාරණකම් වුණා කියලා ඒවා හිතන්න එපා. මොකද ඔබ මරන්න නැතුව මේ ලෝකෙට බිහි කරම එකම ඇති අම්මටයි තාත්තටයි සලකන්න. මොකද අපි මවුකුසේ ඉද්දි අපේ අම්මට අපි ඕන්නේ නැහැ, මේ දරුව අපිට අවශ්‍ය නැහැ කියලා හිතුණා නම් අපිව මවුකුසේදීම මැරෙනවා. එහෙම වුණා නම් අපිට මනුස්ස ලෝකයක් තියෙන ලැබෙනවද? නැහැ. එතකොට ඒ වගේ අවස්ථාවන්ට ළමයි මූණ දෙන්නේ නැද්ද?
මූණ දෙනවා නේ අර ඒක අම්මා කෙනෙක් දරුවට වතුරෙන් ඇනලා තිබ්බේ මූණට කොච්චර මේ බෙල්ල කපලා ටොයිලට් වලට දානවද නේද බෙල්ල මිරිකලා කානුවට දානවා සමහර ළමයි බ්ලෙන්ඩර් කරලා කානුවට වක් කරනවා මේ ලෝකේ තියෙන දේවල් එහෙම ලෝකයක තමයි අපිට අපේ අම්මගේ තාත්තගේ මෙවැනි රැකවරණයක් ලැබුණේ ඒතර ඒ රැකවරණයම අපිට ಗುಣ කල්පනා කරනකොට ඒ ඇති නේද නැත්තම් අම්මලායි තාත්තලායි එක ජීවිතේ තරහ වෙලා මේ කතා කරන්නේ නැතුව ඒ අයගේ අගුණ හිතමින් ඒ අයගේ අගුණ කතා කරමින් ඒ අයට ගරහමින් ජීවත් වුණොත් අපිට බොහෝ පව් රැස්සෙනවා මරණින් මතු දුගතිය හිමි වේවි එතකොට අපිට කවදාවත් අපේ ජීවිතය තුළ සත්පුරුෂයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙයිද බැරි වෙනවා අපි ඒතර ප්‍රඥාවන්ත මිනිස්සුද නැහැ කවුද දුෂ්ප්‍රඥ බොහෝ පව් කරගත් පිරිසක් ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ලෝකේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. අපි ඒ නිසා හරියටම පිළිපදින්න ඕන බුදුරජාණන් වහන්සේ ගැන. ඒ වගේම රහතන් වහන්සේලා ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ අපි හරියටම පිළිපදින්න ඕන. ඒ වගේම අම්මා කියලා කියන්නේ හරියටම පිළිපදින්න ඕන කෙනෙක්. තාත්තා කියලා කියන්නේ හරියටම පිළිපදින්න ඕන කෙනෙක්. එහෙම වුණොත් මොකද වෙන්නේ? බොහෝ පිං රැස් කරගන්න අපිට වාසනාව තියෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත මිනිසුන්ගේ ප්‍රශංසාවට අපි ලක් වෙනවා අපේ ගුණවත්භාවය දියුණු වෙනවා මරණින් මතු අපි සුගති ලෝකවල ඉපදිනවා ඒ අවස්ථාව බුදුරජාණන් වහන්සේ සරණ ගියපු සියලු දෙනාට තියෙනවා තමන් ප්‍රඥාවන්තන ඒ නිසා මේ පින්වතුන් තමන්ගේ ජීවිතේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ට අම්මලා තාත්තලා ඇති තාම ජීවත් වෙන ඇති එතකොට ඒ ඇයිට කල්පනා කරන්න මේ බ්‍රහ්මයෝ කියලා මේ තමයි పూర్ව ආචාර්යවරු මේ තමයි పూర్ව දෙවිවරු මේ තමයි පුදසු සත්කාර කරන්න සුදුසු අය කියලා හිතන්න. හැබැයි gedara budun amma කියලා බුදුරයන් වහන්සේ කොහොමවත් දේශනා කරලා නැහැ. මේ දේශනාවෙවත් නැහැ. මේ වචන ටික තමයි තියෙන්නේ. ඒතර අපි මේ විදිහට තේරුම් ගත්තහම ඇතිනේ. ඒ නිසා මේ පින්වතුන් සියලු දෙනාට මේ තමන් ලැබුණු මේ දුර්ලභ මනුස්ස ජීවිතය තුළ දුර්ලභව ලැබිච්ච ගෞතම බුද්ධ ශාසනය තුළ දැන් අපිට පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න ජීවිතය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය වෙනවා. ඒ නිසා මේ මනුස්ස ජීවිතයේ උපරිම ප්‍රයෝජනේ අරගෙන අපේ අම්මලා තාත්තලා ජීවත් වෙනවා නම් හොඳට ගෞරව කරමින් සත්කාර කරමින් අපෝපස්ථාන කරමින් සැබෑ සැලකීම මොකද්ද? ශ්‍රද්ධාව නැති, සිල්වත් නැති, මසුරු, ප්‍රඥාව නැති අම්මයි තාත්තයි ඒ වගේ මුදවාගෙන ශ්‍රද්ධාවේ පිහිටවන්න උත්සාහ ගන්න. සිල්වත් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම පරිත්‍යාග සීලී කරන්න උත්සාහ කරන්න. ප්‍රඥාව ඇති කරලා දෙන්න උත්සාහ කරන්න. ඉතින් මේ සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනය තුළ මෙවැනි පුණ්‍ය ධර්මයන් තව තවත් රැස් කරගනිමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට මේ ශ්‍රවණය කරපු මේ ධර්මය උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු.